ආයිබෝන් යාළුවනි, ඔයාලට මම තවත් වීඩියෝ එකක් අරගෙන එනවා. අපි බලමු අද මොකද්ද කරන්න යන්නේ කියලා. පොලොස් ගැට වලින් අපි අද මැල්ලුමක් හදාගමු. මුලින්ම අපි පොලොස් ගැටයකින් මේ වගේ කෑලි ටික කපා ගන්නවා. ඔයාලා මාකට් එකෙන් ගිහිල්ලා ගේන කෑලි 10ක් විතර වුණත් ඇති. ඊට පස්සේ අපි ඒ ටික මේ විදිහට කොටා ගන්නවා. කොටලා භාජනයකට දාගෙන ඊට ඒ කෙටිච නැති ලොකු කෑලි ටික තියෙනවා නම් ඒ ටිකත් ආපහු දාලා අපි කොටා ගන්නවා. ඊට පස්සේ ඒකට අපි සුදු ලුණු ටිකක් ගම්මිරිස් සැට 10ක් විතර දාලා කොටලා අයින් කරගන්නවා. ඊපස්සේ බලමු අපි ඒක කොහොමද ටෙම්පරාදු කරගන්නේ කියලා. ඒකට ලුණු ගෙඩි දෙකක් තුනක්, කරපිංචා එකක්, වේලුච්ච මිරිස් කරල් දෙක තුනක් තිබ්බා නැති. ඊට පස්සේ අපි භාජනයක් ලිපේ කියලා ඒකට තෙල් පොඩ්ඩක් එකතු කරනවා. තෙල් ටික හොඳට පදමට රත් වෙනකොට අපි ඒකට දානවා අබ ඇට 10ක් 12ක් විතර. දැන් හැමදාම පොලොස් ඇඹුලට කළු පාටට රහට කාලා කාලා අපි වෙනස් රසයකට මේ පොලොස් ටික හදාගන්න. ඔගොල්ලෝ කැමති කියලා හිතනවා ට්‍රයි කරලා බලන්න. මිනිමත් හදලා ඇත්තට මේක අමුතුම වෙනස්ම රසක් තියෙනවා. ඉතින් අබ ටික පුරුවාට පස්සේ ඒකට අපි කපාගත්ත රතුළු ලුණු ටික එකතු කරනවා. රතුළු ලුණු ටික අනන්ත කියලා බෙදනකොට හරි මොහොඳ සුවඳක් එන්නේ. රතුළුන් ටික බැදුනට පස්සේ අපි කරපිංචා ටිකයි කරන් මිරිස් ටිකයි දානවා. ඒකට උතර කඩලා මිරිස් කඩේ ටික එකතු කරන එකටම අපිට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. ඒක අපි මද ගින්නේ ගින්නේ මැලවෙන්න අරින්න ඕනේ. ඉන්න අපි පොලොස් එක හදලා ඉවරයි. ඔයාලා උත්සාහ කරලා බලන්න මේ විදිහට හදන්න. මම නම් පොලොස් කන්න කැමතිනේ.